මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර සුවිශේෂ හමුවක් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්ුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රූව ඇතුළු කණ්ඩායමකුයි විපක්ෂ නායකවරයා හමු වුණේ. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ට කියා සිටියේ වත්මන් රජය IMF නියෝගයයි පවසමින් ජනතාවට විශාල බදු බරක් ලබා දෙමින් වැඩ් බදු ඇතුළු බදු වර්ග රැසක් අධික ලෙස වැඩි කර ඇති බවයි. සාමාන්‍ය ජනතාව ගර්භණී මාතාවන් දරුවන් මධ්‍යම පාන්තිකයින් රාජ්‍ය සේවකයින් ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවකට අයත් පුද්ගලයින් ඉන් අසරණ වී ඇති බවද විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නා. සමග ජනබලවේග රජයක් යටතේ වත්මන් රජය IMF සමග ඇති කරගත් ඒකපාර්ශ්වීය ගිවිසුම සංශෝධනය කර පොදු ජනතාවට වැදගත් ජනතාවාදී ගිවිසුමකට එළඹීමට අපේක්ෂා කරන බවද මෙහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළා. වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අසරණ වී ඇති ජනතාව එම අසරණ භාවයෙන් මුදා ගැනීමට පවතින බංකොලොත්භාවයෙන් රට ගොඩගෙන දුකට අසරණ භාවයට පත් ජනතාව ඉන් මුදා ගැනීමට සමගි ජනබලවේගය විපක්ෂයේ සිට කටයුතු කරන වාසේ ආණ්ඩු බලය ලැබුණු විගසද කටයුතු කිරීමට විධිමත් සැලසුමක් පවතින බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, ආචාර්ය නාලක ගොඩහේවා මෙන්ම විපක්ෂ නායකවරයාගේ ලේකම් තිසත් විජේගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රූව ඇතුළු කණ්ඩායමක් ජාතික ජනබලවේගයේ නියෝජිතයින් හමු වී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිණි අමරසූරිය, ජාතික ජනබලවේගයේ ආර්ථික කවුන්සලයේ නියෝජනය කරමින් සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය අනිල් ජයන්ත, ආර්ථික විශ්ලේෂක ආචාර්ය හර්ෂණ සූර්යප්පිරුම සහ ජාතික විධායක සභික මුදිත නානායක් කාර්යනාය එක්ව සිටියා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.